අපි දන්නවා ඔබ කවුරුත් දන්නවා පහුගිය දවස්වලත් ඇවන්ගාඩ් ආයතනය පිළිබඳව නීති විරෝධී ගිනි අවි රඳවා ගැනීමට අදාළ උසාවියේ නඩුවක් තියෙද්දී නඩුවේ චෝදිතයා පහුගිය දවස්වල මාධ්‍යවලත් විවිධ අදහස් ප්‍රකාශ කරමින් කතා කරන්න පටන් ගත්තා. අර අපි කතාවකට අහලා තියෙනවා රිලව වැඩිපුර දඟලන්නේ නටවන මිනිහා ටිකක් හොඳට සලකපුවාම කියලා. එනිසා මේ වැඩිපුර රිලව දඟලන්නේ ඇයි කියලා බලපුවාම තමයි අපි මේ හොයාගත්තේ වැඩිපුර කෑම දීලා. අද ඒ පිළිබඳව අපි කරුණු කියන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. මේකත් ආපහු නීති විරෝධී ගනුදෙනුවක්, නීති විරෝධී ව්‍යාපාරික කටයුත්තක්, විශේෂයෙන් අපේ රටේ නාවික කටයුතු එහෙම නැත්නම් නැව්වල කාර්ය මණ්ඩල, නැව්වලට එන යන කාර්ය මණ්ඩල හොමාරු වීම සඳහා ගුවන්තොටුපළෙන් කොළඹ වරායටත්, කොළඹ වරායෙන් ගුවන්තොටුපළටත් අතරමැද කාලයක් තියෙන නම් එයා හෝටල් වලටත් ගෙන යාමේ ක්‍රියාවලියට අදාළ කටයුත්තක් සිද්ධ වෙනවා. අපේ රටේ තියෙනවා ලියාපදිංචි සිෆින් ඒජන්ට්ල නැව් සපේන නැව් වලට සේවා සපේන ආතන 138ක්. මේ 138 ලයිස්තුව ගත්තාම ඇවන්ගාඩ් සමාගම මේ 138 නෑ. ඒ 138 ලයිස්තුව ගත්තාම රක්නලංක සමාගමත් ඒ ආයතන විශ්වයේ නෑ. එතකොට ලෝකේ නැව් සමාගම් එක්ක එකඟ වෙලා ගිවිසුමක් අත්සන් කරලා ඒ අයගේ අනුමැතිය මත ලංකාවේ මේ නාවික කාර්ය මණ්ඩල සීෆෙරියර්ස්ලා ඉංග්‍රීසියෙන් කියන මේ කාර්ය මණ්ඩල එහා මෙහා කරන චේන්ජ් කරන හුවමාරු කරන ක්‍රියාවලියට ලයිසන් එකක් ගන්න ඕන. එතකොට මේ ලයිසන් එක දීමේ බලය තියෙන්නේ මේ ලයිසන් ඔෆ් සිෆින් ඒජන්ට් ඇක්ට් එක යටතේ ලයිසන් එක ලබා දීමේ බලය තියෙන්නේ අධ්‍යක්ෂක වාණිජ නැව් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තමයි මේ පිළිබඳ බලය තියෙන්නේ. එතකොට ඔහුගේ බලය යටතේ මේ කිසිදු ආයතන දෙකම ලයිසන් එකක් කරන්නේ නැහැ. එතකොට වරායට ඇතුල් වෙන්න මේ ලියාපදිංචි ලයිසන් එක ගන්න ඕනේ. ඒ ලයිසන් අරගෙන මේ කටයුත්තට සම්බන්ධ වෙච්ච කෙනෙකුත් නෙමෙයි. හැබැයි එහෙම තියෙද්දී පහුගිය මැයි මාසේ 25 වෙනිදා ඔබ දන්නවා 25 කියන්නේ ඉරිදා. මේ හරි දිනත් එක්ක මම කියන්නේ හරි වැදගත් මේ කාරණේ. මැයි මාසේ 25 වෙනිදා වරායේ සභාපතිවරයා ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම් ජයනාත් මහත්මයාට ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහත්මයාට එයා තමයි විදේශ කටයුතු සබඳතා ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම්වරයා ජයනාත් කොළඹගේ මහත්මයාට ලිපියක් ලියලා තිබෙනවා රක්නාලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම සමග පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකකට යනවා මේ සීෆෙරියර්ස්ලා හුවමාරු කිරීම සම්බන්ධයෙන් කියලා. ඒත් අපි දන්නේ නැහැ මේ ලිපිය අපි වෙත තවම ඒ ලිපිය හොයාගන්න බැරි වුණා. මේ වරාය සභාපතිරා ලියපු ලිපිය එවැනි ලිපියක් ලැබුණා කියන පදනමේ සිට ජයනාත් කොළඹගේ මහත්මයා වරාය සභාපතිරට ලිපියක් ලියනවා. වරාය සභාපතිරට ලිපියක් ලියනවා මැයි මාසේ 28 වෙනිදා. මැයි මාසේ 28 වෙනිදා වරාය සභාපතිරට මේ ලිපිය ලියනවා ජයනාත් කොළඹගේ මහත්මයා. මේ 25 වෙනිදා ඔබගේ ලිපිය පදනම් කරගෙන ඔබ ඉල්ලූ ඒ ජොයින්ට් වෙන්චර් එකට පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකට ඇවන්ගාඩ් සහ රක්නාලංකා සමාගම් දෙක අතර තියෙන මේ ගනුදෙනුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණා කියලා. මේ තියෙන්නේ ජයනාත් කොළඹගේ මහත්මයා වරාය සභාපති රත්නායක මහත්මයාට ලියන ලියුම. එතන මේ ලියුම අනුව හරි වේගෙන් ගනුදෙනු සිද්ධ වෙනවා. හරි වේගෙන් කටයුතු සිද්ධ වෙනවා. නේ. එතකොට මේ 28 වෙනිදා කියන්නේ 24 25 26 නිමාඩු 13කට පස්සේ නේ දවස. එතන මේ ලිපිය ලියනවා 28 වෙනිදා. මේ ලිපියේ විශේෂත්වය තමයි මේ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහත්මයා 28 වෙනිදා ලියුම ලිපිය ඒ 28 වෙනිදාම ඇවන්ගාඩ් සමාගමට ලැබෙනවා. මේ තියෙන ඇවන්ගාඩ් සමාගමෙන් ලිපිය ලැබුණා කියලා ගහන සීල් එක මේ උඩ තියෙනවා. ඔබට මේක පිටපත් මම ලබා දෙන්නම්. ඒ 28 වෙනිදාම ඇවන්ගාඩ් සමාගමට ලැබුණා කියන ලිපිය තියෙනවා. මේ ඇවන්ගාඩ් එකට ලැබුණ ලිපියේ කොපියක්. හරි.
එතකොට දැන් මේ ලිපිය ඉස්සල්ලාම යන්න ඕනේ වරාය සභාපතිවරයාටනේ මේ අපි ළඟ තියෙන වරාය සභාපතිවරයාට ලැබුණු ලිපිය මේ වරාය සභාපති දයාරත්නායක මහත්මයාට ඒ ලිපිය ලැබුණ මේ චාමන් ඔෆිස් කෝට් ඔතරටි චාමන් ඔෆිස් වරාය සභාපතිගේ කාර්යාලයේ 29 වෙනිදා ලිපිය ලැබෙන්නේ එතුමාට ලිපිය ලැබෙන්නේ 29 වෙනිදා දැන් මේ ගනුදෙනු වෙන වේගය බලන්න 28 ජයනාත් කොළඹගේ මහත්මයා ලිපිය ලියනවා 28 වෙනිදා මැවන් ගාඩ් එකට ලැබෙනවා 29 වෙනිදා තමයි ලිපිය දැන් මෙහෙම ගනුදෙනුකට යනවා කියලා ලියුම ලියුපු ලිපියට ලිපි ලැබෙන්නේ තමන් මෙහෙම එකකට ඉල්ලීමක් කරලා තියෙනවා කියලා දයාරත්නායක මහත්මයා කිව්වහම ඒ ඉල්ලීම කොහොමද කරන්න කියලා කතා බහ කරන්න ඉබේ හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඒව නැ වේගෙන් ලිපියන ඊට පස්සේ ඒ අනුව දයාරත්නායක මහත්මයාත් මේ තියෙන වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලිපි සීට්ස් යටතේ මේ ලිපිය ලියන්නේ ඒ ලිපිය ලියනවා 29 වෙනිදා මේතුමා එතුමාට 29 වෙනිදා ලිපිය ලැබෙන්නේ 29 වෙනිදා මේතුමා ලිපිය ලියනවා මේ තියෙන්නේ චාමන් සිලෝන් ඇසෝසියේෂන් ඔෆ් සිපින් ඒජන්ට්ස් සිපින් ඒජන්ට්ලක ඇසෝසියේෂන් එකේ කාසයකේ සභාපතිට දෙවෙනියට තියෙන ඇවන් ගාඩ් එකේ සභාපති තුන්වෙනියට තමයි රක්නා ලංකාවේ සභාපතිට මේ ලිපිය අනුපිළිවෙලින් කොපි කරන්නේ වරාය සභාපති මේ ලිපි ලියද්දිත් මේ අනුපිළිවෙලෙදිත් මේකේ තියෙන ඉන්ට්‍රස්ට් එක සහ මේකේ තියෙන මේ අර මේක ඇතුලේ තියෙන ලැබැඳියාව කොහොමද කියන එක ඔබට පේනවා එතකොට 29 වෙනිදා මේ ලිපිය ලියුවාම වරාය සභාපතිවරයා මේ තුන්ගොල්ලන්ට ඇවන් ගාඩ් ආයතනය මේ තියෙන ඇවන් ගාඩ් ආයතනය 30 වෙනිදා ඕල් සිලෝන් සිපින් ඒජන්ට්ස් කියලා ලිපියක් ලියනවා ලංකාවේ තියෙන සියලුම සිපින් ඒජන්ට්ලට අර මම කලින් කිව්ව 138 දෙනාට මොකද්ද මේ ගනුදෙනුව මේ 138 ලියන මොකද්ද මේ ගනුදෙනුව ලංකාවට එන නැව් වලට එන කාර්ය මණ්ඩල හුවමාරු කිරීම සමහර අය පහුගිය මාර්තු මාසයේ සිට මැයි මාසයේ වෙනකන් මැයි අවසන් වෙනකන් මේ අය ගෙන්නුවේ නැහැ ආවේ ගියේ නැහැ හදීසි අය විතරයි චාටර් ෆ්ලයිට්ස් වලින් ආවේ ගියේ එතකොට නැවෙන් වරාය නැවට නංගන්න ඕන කට්ටියත් නැවෙන් බහින්න ඕන කට්ටියත් එහා මෙහා කරන කටයුතු තමයි මේ සිපින් ඒජන්ට්ලා කරේ ඉතින් මේකට අදාළ විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවා මේකේ සේවක කරන පිරිසක් ඉන්නවා මේ රියදුරන් මේ ඔෆිස් වල කට්ටිය මේ විශාල පිරිසක් ඉන්නවා හැබැයි කම්පැනි 138කින් කරපු වැඩේ තනි කම්පැනියකට අයිතිය දෙනවා මීට පස්සේ කරන්නේ කවුද මේ ඇග්‍රීමන්ට් එක තියෙන හැම ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත කොළඹගේ මහත්තයා ඇවන් ගාඩ් එකට දෙන්නේ මේක රක්නා ලංකා සහ ඇවන් ගාඩ් ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් හැටියට ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් හැටියට යන්න PPP පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකක් යන්න කටයුතු කරන්න අවසර දෙනවා අවසර දීලා දවස් දෙකකින් අවසර දීලා දවස් දෙකකින් ඕල් සිපින් ඒජන්ට්ට ලියුමක් ගහනවා මීට පස්සේ අපි තමයි මේ ගනුදෙනුව කරන්නේ අපි තමයි වර මේ ගුවන් තොටුපළේ ඉඳන් කට්ටිය ගේන්නේ හෝටල් වල නවත්තනවා නවත්තන හෝටල් තීරණය කරන්නේ එතනින් එහාට යන කට්ටිය අරයි යන්නේ ඒක කොවිඩ් තත්ත්වයක් යටතේ එන අය ටෙස්ට් කරන එක ඒ අය පරීක්ෂාවට ලක් කරන එක ඒ අය හෝටල් වල නවත්තලා තියෙන එක නැවත නැවට ගිහිල්ලා බාර දෙන එක තමයි මේගේ කටයුත්ත ඒතර අපි දන්නවා ජාත්‍යන්තර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නිර්දේශ කරලා තියෙන්නේ කිසිදු රෝගියෙක් වාර්තා වෙන රෝගියෙක් පරීක්ෂාවකින් තොරව පරීක්ෂාවකදී රෝගී තත්ත්වයක් තියෙන කිසිදු කෙනෙක් නැවකට හෝ ගුවන් යානයකට නංගන්නේ නැහැ කියලා. ඒ සමයේ නැව්වල යන එන අය එම පරීක්ෂාවලට ලක් වෙලා තමයි එහා මෙහා යන්නේ. හැබැයි මේ බිස්නස් එක ගන්නෙ රටේ තියෙන නීති රීති ගණනාවක් උල්ලංඝනය කරලා. දැන් අපි අහනවා මේ විදිහට ලිපි සීට්ස් යටතේ කටයුතු කරපු ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහත්තයා පහුගිය කාලේ කොහෙද හිටියේ? එතුමා ඇවන් ගාඩ් අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයේ ලැබපු විශාල වැටුපක් ලැබපු කෙනෙක් නාවික හමුදාවේ විශ්‍රාම ගියාට පස්සේ. ඉතින් එතුමා අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් ඉඳලා අද එතුමා ඉන්නේ ජනාධිපති අතිරේක ලේකම් හැටියට. ඉතින් ඒ නිසා මේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ලබැදියාවේ ගැටුම රජයේ ආයතනයක් සමග ගනුදෙනු කිරීමේදී තියෙන මේ බැඳීම් කියන සියල්ල මෙතන තියෙනවා. ඒ තරම් ඒකනේ මේ වේ තරම් වේගෙන් යන්නේ. මේ තරම් වේගෙන් මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. දවස් 3ක් ඇතුළත බිස්නස් එකක් යනවා. එතකොට තියෙන ගැටලුව තමයි රාජ්‍ය ආයතනයක් කාත් එක්ක හරි
पब्लिक प्राइवेट पार्टनरशिप एग्रीमेंट एकंगता गिवसम गत गहप गिवसम मुखद गिवसम अक्ने शेयरक मुखद कोटस कोहमद एमे अक्ने अनित्यत्यं अभ्यहनवा तुवक्कु तुंदा हक पतुरां लक्ष एकहमारक सहितव एवंगार्ड समागम नीति विरोधी गिनिया विसह पावेन अविगबडा वलट नडुती कोहमद राज्य आयतन एक टेंडर पटिपाटी तोरव गणुदेनुकट अन्नी एतकोट जनाधिपति वर कोहमद अवसर देन्नी जनाधिपति अतिरेक लेखम जयनाथ कोलंबगे महत्या मे अवसरे देन्नी तमंग हिटपु इतर अध्यक्ष मंडल सामाजिक एक निषाद मेन तत्व मेघ तम कारणे तरप अहन्ने नीतिपति दिपारमें अवसरे कि अडुम तरम मे आयतने लिपिगण देवकिरी प्रश्न अकई राज्य दीपल अवबाध्याम बरपतल विजय अदिचोदना सहित नडुकट वरदीम समागम नडुसाव्य क्रियात्मक वीम मे शियल बेदि तमाये एवंगार्ड समागम मे कटयुत्तट संबंधक मे कटयुत्तट संबंधक नीतिपति वरागे उपदेश गोने कोहमद मे आयतने गुनकरा देवनी कारणे तमाये एवंगार्ड समागम तेक् गणुदनुवक्रीमट यामेदी रत्नालंका समागमट मे इतिहास मे दूषित गणुदनुवे कोटस्करे फल मे पावे अभिगबावल मे कोहमद मे आट तीन हेकिव गेल बलोनी मे कटयुत्त करा मे आट तीन हेकिवत बलाण पै अडुमतर मे सिपिन एजेंट के हटियट लियापदी वेलाने आयतन तमाइ मे बिस्स दिन मोकटद मेके अयकर्ण गणा लोकई मेको अयकर्ण गणा लोकई ट्रांसपोर्ट इट पास कामरेगड़ गान वाहन एयरपोर्ट के तेन तेलट यान गण डोलर वाली तीन डोलर हेत्व हेट सी असू तीन एक पुद्ग लेको ट्रांसपोर्ट के बाबा इतने मे प्रश्न मे आयतन लाइसन का कोहमद मेहम अग्रीमेंट अन्नी कोहमद मेहम बिस्स दिन्नी बरपतल कारण तमाइ सामान्य लंकावट सामान्य काले मे सिपिन सीफेरियर्स मे नाविक कार्य मंडल देदहा पमन मासिक व्याहाम आयान दोके समार वराय वाल वहलती निशा मे एक दुम हारद हक दक्वा तुंद हारद वगे प्रमाण टवीलतीन इतकोट एवंगार्ड समागम तनियम मेक करगन्नदे देवनि प्रश्ने देंगे गोल्लो प्रश्न मुन वराय अतुलट बे एवंगार्ड समागम मुकद मे गोल्ल अंट लाइशन काकने ऐसा देंगे गोल्लो करनवा गुआन तोट पोले अरगन एक् वराय गेट अर लियापदी नाविक एजेंटे अंट अर सिपिन एजेंट अट की गेट टोल अंकट वाले क्रूवे करके मंकी अने मेक हरी पेहदिनी मे तीन आपहु रजे आदाय बेदाहदागन कैम देके नाविक हमदावे रत्नालंका निलदारी तम अदीक्षण आरक्षावटयानी यदत्करे मेक अदत्करण्येक सा हरी पेहदली मे नीति विरोधी गणुदन अक्रती नि अहनवा मे नीति विरोधी गणुदन अदालव मे नीति विरोधी गणुदन अदालव नीतिपतिवरा के अवसर अक्नेत टेन्डर के अंदमाक्नेत सिपिन एजेंट्स खटीर नाविक नियोजित खटीर लियापदे अक्नेत अदिचोदना गिनी लंकतपागे नियम अदिचोदना सहित चोदना लभु समागम राज्य आयतन कोहमद मे गणुदन करा दीयपेद विनकोट मे एवंगार्ड समागम मेक करगा बेरव आपहु सीपेरियस अनेक नैमत्व मे आईनकोट रटट साली तम एनी मुकद एकसीयतिसटदेन नियोजित आयतन करपु गणुदेनुआ मे मे आयतने हितवत्कम्मत लबादी मनीषा नीति विरोधी गणुदेन बोट पत्न वितरकने मे अद ये नियोजित अंत इन अनेक प्रश्न हेलाती है मेक करा अर नियोजित आयतन वाल इवाम लंकावे नियोजित आयतन इवा वेडकरे लंका मिनीसु इधर ये तम वेटुपनी अद प्रश्न मुनद तीन ये रखिया सा लभु बेटुप ये उक्म पेदी रत्न लंका समागम एवंगार्ड समागम तत्र मेवनी गणुदेन अन्न वराय सभापति बलयाक नायक देख डिरेक्टर सिपिन मर्चेंट बलयाट ते तीन बलया उल्लंघने करला कोहमद मेवनी गिवसुम अन्नी एक लाइक नीत्यानुकूल पाण तक हॉटल लभ तीन बालय तुन अदिचोदना लभु एक्लेस ओहू
උසාවියල නඩු තියෙන ආයතනයක් එක කොහොමද රාජ්‍ය ආයතනයක් නැවතත් එවැනිම ආයතනයක් එක ගනුදෙනුකට යන්නේ නීතිපතිවරයා කොහෙන්ද උපදෙස් ලබා දුන්නේ එතකොට ඒ නීතිපතිරා ලබා දෙන උපදෙස් ලබා දීමේදී ඒ නීති විරෝධී ගනුදෙනුට කොහොමද ඉඩ හැරි මේ ආයතන මෙම කටයුත්ත කිරීමේදී අදාළ පහසුකම් සහ කාර්ය මණ්ඩල සහ අඩුම ගානේ ලයිසන් නැතුව තියෙද්දී මේ කරෙත් ආපහු රක්නා ලංකායකට පාවෙන අභිගබඩා තියාගන්න දීපු අවසරය ඇවන් ගාඩ් එකට හොරපාරේ මාරු කරා වගේම මේ තියෙන රාජ්‍ය බලය අවභාවිතා කරලා ජයනාත් කොළඹගේ මහත් ඇවන් ගාඩ් එකේ හිටපු අධ්‍යක්ෂකතුමා එතුමා අද ජනාධිපතිගේ අතිරේක ලේකම් විදේශ සබඳතා පිළිබඳව ඒ බලය පාවිච්චි කරලා මේ නීති විරෝධී ගනුදෙනුට එළඹිලා තියෙනවා අද ඒ නීති විරෝධී ගනුදෙනු හරහා නැවත වතාවක් රටට එන්න තියෙන ආදායම් අඩපණ කරලා අවහිර කරලා අද පෞද්ගලිකව මේගොල්ලෝ සාක්වි දා ගන්නවා ඒ විතරක් නෙමෙයි ඒ විතරක් නෙමෙයි මේ නීති විරෝධී ගනුදෙනුට එළඹුනේ නීත්‍යානුකූල නීති විරෝධී ආයතනයක් එක්ක නඩු කටයුතු තියෙන ආයතනයක් එක්ක ඔබ අපි කවුරුත් දන්නවා උසාවියක නඩුවක් දෙනවා රජයේ රස්සාවට ඇප්ලිකේෂන් එකක් දාන්නත් බැ වැරදිකාරයෙක් වුණොත් එහෙම අපරාධ චෝදනා තියෙන නම් ඒකේ ප්‍රතික්ෂේප වෙන්න බලපාන ජහද ආණ්ඩුවත් එක්කම ආපහු බිස්නස් කරනවා මම මුලිනුත් කිව්වේ ඒකයි රිලව වැඩිපුර නටනකොට අපි දන්නවා හාම්පුතා වැඩිපුර කණ්ඩ දීලා කියලා මේ තමයි පහුගිය කාලේ ඇවන් කාඩ් නිස්සංක සේනාධිපතිගේ දැඟලිල්ලේ මේ දිගුව එනිසා අපි කියන්නේ මේ නීති විරෝධී ගනුදෙනුට අදාළව නීති විරෝධීව කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි රටට හෙළි කරන්නේ මේවට අදාළව කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය ස්ථාපිත කරන්න ඕන ආයතන එහෙම නැත්නම් නීත්‍යානුකූලව සිදු වූ කාර්යභාරයන් නීත්‍යානුකූලව සිදු වූ දේවල් නීත්‍යානුකූලව සිදු නොවි නීති විරෝධීව සිදු වෙන එක අද රටේ පැෂන් එකක් වෙලාද විලාසිතාවක් වෙලාද එනිසා උසාවිවල වැරදිකරුවන්ට දඬුවම් දීම වෙනුවට අද උසාවිවල අධිචෝදනා ලැබුවන්ට බිස්නස් දෙන තැනට අද අපේ රටේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා එනිසා අද අපේ රටේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා ඉතින් ඒ ආණ්ඩුව පත් වෙච්ච එක ඇතුලේ අපි දැක්කා මේ තත්ත්වයන් එනකොට අපි දැක්කා මේ උල්ලංඝනය කිරීම සියල්ල ඇස්සේ ඊයේ පෙරේද යනකොට ජනාධිපතිතුමා මහ බැංකුවට තියේ දෙහි කැපුවා නේද ඉතින් අපි හිතන්නේ මේ රටේ ජනතාව හිතනවා මේ ජනාධිපතිතුමා දෙහි කැපුවාම හරි කියලා මහ බැංකුවේ තියෙන මුදල් අමාත්‍යාංශයට යටතේ එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේ වගකීමක් තියෙනවා මහ බැංකුව සම්බන්ධයෙන් මහ බැංකුව රටේ ආර්ථික ප්‍රතිපත්ති අනුව පොලි අනුපාත තීරණය කිරීම ආර්ථික ප්‍රතිපත්ති වලට අවශ්‍ය මඟ පෙන්වීම මූල්‍ය පහසුකම් සැපීම කටයුත්ත කරන්න. පෞගේ දවස්වල ආණ්ඩුව දෙනවා කියපු 104 පොලියට අදාළව ණය පහසුකම් අද වෙනකන් ආයෝජකයන්ට ලැබෙන්නේ බැංකුව වලින් අනුමත කරලා එව්වත් ආවහ 150යි අනුමත කරන්න වෙලා තියෙනවා. අද ලැබෙන්නේ නැහැ. මට කියන්න ඕනේ දැන් ඔయిత කලිනුත් ජනාධිපතිතුමා කියන්නේ RMB එකට ගිහිල්ලා සද්දයක් දැම්මා. මේක මෙහෙට වෙන්න බෑ කියලා. සතියෙන් පස්සේ RMB එක ආපහු දුවනවා එහෙම. හාල් මිල බලන්න සහල් කඩවලට ගියා. බන්දනාගාර බලන්න ගියා. මහ බැංකුව දැන් බලන්න යනවා අපි අහනවා දැන් මේ රටේ ඇමති මණ්ඩලයකෝ. එහෙම. හැබැයි සද්දේ තියෙනවා නේද? විසිල් තියෙනවා බල්ටි නැහැ රටේ. ඒකයි වෙන්නේ මේ. ඉතින් ආපහු වෙන්නේ මේ රටේ තැන් තැන් වලට ගිහිල්ලා සද්ද දාලා ඇවිල්ලා රටේ පවතින නීති රීති උල්ලංඝනය කරලා කටයුතු කරනවා. රටේ පවතින නීති රීති උල්ලංඝනය කරලා කටයුතු කරන විතරක් නෙමෙයි අද යාළුවෝයි හිතවත්තු එකතු වෙලා මේ රටේ විශ්වාසය විශේෂයෙන් අනපනත්තල තියෙන විශ්වාසය පමණක් නෙමෙයි අපි මේ වගේ හදනවා රටක් හැටියට නීතියේ ආධිපත්‍ය නැත්තම් නීතියේ ස්වාධීනත්වය පිළිබඳව විශ්වාසය අඳ බින්න වට්ටමින් ආණ්ඩුව කටයුතු කරමින් තියෙනවා. නිසා අපි විශේෂයෙන් මේ කාරණේ කියන්න ඕනේ මේ කාරණේ කියනකොට ශ්‍රී ලංකා මහ බැංකුවට දෙහි කපන්න යනකොට මේ අය බලයට එනකොටම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දෙනවා කියලා නාවේ. දෙයියේ පෙළදැනට දැනගත්ත අර්ජුන මහේන්ද්‍රන් දැන් නම වෙනස් කරලලු. ඒක නීතිපති වාර්තා කරා. දැන් නම වෙනස් කරපු එක වාර්තා කරනවා දැන් මිනිහා ගේන්න අදාළ කටයුත්ත තව වෙලා නැහැ. දැන් මාස 6යි 7යි. කිව්වේ නම් රනිල් ගේයි රවි ගේයි ඇතුළේ රනිල්ල රවිල අර්ජුන මහේන්ද්‍රන්ලා ඇතුළට දාලා ජම්පර් රන්දනවා කියලා කිව්වේ. හැබැයි අද වෙනකන් ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම් කර වංචාවට සම්බන්ධ තිබුණා ජනාධිපති කොමිසමක්. මේක රටේ ජනාධිපති කොමිසම. ඒක මෛත්‍රීපාල මහත්තයා කොමිසමක් නෙමෙයි. ඒවකට ජනාධිපතිවරයා හිටපු මෛත්‍රීපාල සිසේන මහත්තයා පත් කරපු කොමිසම. කොමිසමේ වාර්තාව මේ ජනාධිපතිවරයාට අදාළයි. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට
බැඳුම් කර වංචාවට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ සිද්ධ වෙච්ච ගනුදෙනු අර්ථසාධක අරමුදල් කොල්ලේ බැඳුම් කර වංචාවට අදාළව ඒ සිදුවෙච්ච ගනුදෙනුට අදාළ විස්තරය ශ්‍රී ලංකා ජනාධිපති කොමිසමේ තියෙනවා ඒ ජනාධිපති කොමිසමේ වාර්තාව එළියට දැම්මා නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වංචාවෙන් සල්ලි ගත්ත දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් හිතවතුන් ඇතුළු යාන්ත්‍රණය එළියට එනවා මෛත්‍රීපාල මහත්තයා හංගව පිටු 106 එළියට දැම්මා නම් මහ බැංකු බැඳුම් කර වංචාවේ බොහෝ දෙනෙක් අහු වෙනවා මිලියන 3250ක් අර්ජුන ඇලෝසියස් බෙදලා දීපු ලිස්ට් එක තමයි මේ හංගන් ඉන්නේ අද ඔබතුමාගේ පොළ උනර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති දාපු කොමිෂන් වාර්තාවේ පිටු 106 එළියට දැම්මා නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවේ තවත් ඉස්සරහට එයි එයාට උපදෙස් දෙනකොට මුදල් ඇමතිවරයා පැත්තක තියලා නෙමෙයි මුදල් ඇමතිවරයායි රටේ ආර්ථිකය හැසිරීමේදී උපදෙස් දෙන්න ඕනේ. එතකොට මේ තත්ත්වය යට කරමින් අද මහ බැංකු නිලධාරීන්ට දෝෂ ආරෝපණය කිරීම හරහා රට ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. ඒකට ආණ්ඩුක ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික සැලසුම්, ආර්ථික ක්‍රියාමාර්ග, රටේ මූල්‍ය ප්‍රතිපත්ති වලට කොහොමද සමපාතව කටයුතු කරන්න ගනුදෙනු කරන්න කියලායි බලන්න ඕනේ. හැබැයි ඒ වෙනුවට මොකද කරන්නේ? අද මහ බැංකු නිලධාරීන්ට බයිනෝ බැඳුම් කර වංචාවේ හොරු අල්ලන්නේ නැතුව අද ඒකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව අපි කියන්නේ හොඳයි අකාර්යක්ෂම ආයතනවලට ගිහිල්ලා ඒ අයට තරවටු කරලා බලපෑම් කරලා නීතිය ක්‍රියාත්මක වෙන්න යනවා නම් හොඳයි හැබැයි ඉතින් දැන් ගියපු තැන්වල තිබුණේ සද්ද විතරයි වැඩ නැහැ ඕක තමයි ප්‍රශ්නේ ඉතින් මහ බැංකු නිලධාරීන්ට මේ කටයුත්ත මෙතනින් එහාට කරගෙන යන්න ධෛර්යය දෙන්න හොරු ටික අල්ලලා ගෙනල්ලා දාන්න ඇතුළට එතකොට ඔබතුමාගේ ලිස්ට් එකේ ඉන්න ගොඩක් අයත් ඇතුළට යනවා ඒ නිසා අපි අභියෝගයක් දෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිරයාගේ කොමිසමේ වාර්තාවේ හංගපු පිටු 106 එළියට දාන්න ඔබතුමා ඔබතුමා එතකොට තවත් රට වෙනුවෙන් හිතලා වැඩ කරනවා රට ගැන හිතලා වැඩ කරනවා මහ බැංකුව මේ රටේ මේ වෙච්ච අපරාධේ වළක්වන්න වැඩ කරා කියලා ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන් අන්න තියෙනවා ඒ පිටු 106 එළියට දැම්මම මේ හොරකම අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මේ සියල්ල හරහා මේ විශේෂයෙන් මේ නාවුක කාර්ය මණ්ඩල හොමාරු කිරීමේ නීති විරෝධී ගනුදෙනුව හරහා අද මේ ආයතනවල වැඩ කරපු සේවක අර්බුදයකට ගිහිලා තියෙනවා. අද ඒ සිපින් ආයතනේ නැව් සමාගම් අද අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මොකද අවන්ගාඩ් එකේ අවසරය නැතුව ඒ අය ගෙන්නන්න යන්න දෙන්න බෑ. ඒතකොට ගෙන්නන්න බැරි නිසා ඒ අය අරන් දෙපිච්ච හෝටල් පිරලා තියෙන නිසා අද ගෙන්නන එක නවත්තලා තියෙනවා. ඉතින් ඒ නිසා රටේ නීතිය සහ ක්‍රියාවලිය අඩපණ කරන්න මේක සෙල්ලම් පිටියක් කරලා එක එක ජාවාරම් කාර්යයන්ගේ තිප්පොළක් බවට පත් කරන එක වහාම නවත්තන්න කියන කාරණේ අපි ආණ්ඩුවෙන් අවධාරණය කරලා ඉල්ලනවා. මෙන්න මේ කාරණේ තමයි අපිට අද ඔබට කියන්න උමනාව තිබුණේ ලිදක් වන්න උනා විශේෂයෙන් රාජ්‍ය නීති අවභාවිතා කරලා උල්ලංඝනය කරලා රටේ टेन्डर पटिपाट मूल्य रेगुलासी सामान्य बरपतल गिनी चोदना तीन मिनीसुंट गिनी चोदना तीन मिनीसुंट आंड बिजनेस करवस्था दिन तन अद आंड गिहलतीनवा अभी रटे जनता वेनवा मेक थरियटे अमेरिकन ग्यूसुम वगे वेन्नी एंड कलिंग कि हो अल्लनवाला हे बै अद हो अल्लन पाटक ने होंट मापा बिजनेस करवा 2019 ඔක්තෝබර් අස්සංකරන්න තීරණය කරපු MCC ගිවිසුමත් චන්දෙනිසා එදා UNP එක කල් දාගත්තා. චන්දෙන් පස්සේ අස්සංකරන්න. මේගොල්ලෝ කිව්වා ආවට පස්සේ ඉරලා දානවා කියලා කුණු කූඩෙට. හැබැයි දැන් ඇමරිකන් ගානාපති කාර්යාලයෙන් කියනවා අපි චන්දෙන් පස්සේ මේ ගැන කතා කරනවා කියලා. මොකද්ද මේ කියන්නේ? චන්දෙට කලින් කියන්න ඕනේ ආණ්ඩුව හරිනම් චන්දෙට කලින් ආණ්ඩුව කියන්න ඕනේ හරිනම් MCC ගිවිසුම අස්සංකරනවද නැද්ද කියලා. අපි කියන මේ ආණ්ඩුව කියන්නේ නැහැ මේ ආණ්ඩුව කියන්නේ නැහැ ඇමරිකාව දැන් කියනවා අපි මේක ඡන්දෙන් පස්සේ කතා කරනවා කියලා අයියේ ඡන්දෙන් පස්සේ අස්සම් කරන්න යන්නේ ඡන්දෙට කලින් කිව්වොත් මේක අවදානමක් තියෙනවා ඡන්ද අඩුවීමේ අඩුවීමට බලපානවා මොකද මේක අස්සම් කිරීම වැරදි කියලා ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය සමහර ටියුෂන් මාස්ටර්ලා සමහර දොස්තරවරු සමහර ස්වාමින් වහන්සේලා රට දෙකට බෙදෙනවා දලදාව පැත්තක සීමා බෝධිය පැත්තක කියලා ජනතාවට බොරු කිව්වා අද ඒක ඡන්දෙන් පස්සර දාන්නේ හොරාට අස්සම් කරන්න. ඉතින් එදා හොරු අල්ලනවා කියලා ආපු කට්ටිය, බැඳුම් කර හොරු හිරේ දානවා කියලා ආපු කට්ටිය,
ජාවාරම්කාර දඬුවම් දෙනවා කියලා අපු කට්ටිය අද ජාවාරම්කාර එකතු වෙලා බිස්නස් කරනවා වගේම බැඳුම් කර වංචාවේ හොරුවක් අඩංගු කර ගන්නවා වගේම MCC එක අස්සම් කරලා ඇමරිකන් ගිවුසුම අස්සම් කරනත් මෙය කටයුතු කරනවා. ඒ නිසා රටේ සාමාන්‍ය මිනිසුන්ට දාන සද්දේ ඇමරිකාවට නැත්තේ ඒ නිසා තමයි අපේ රටේ ආණ්ඩුවේ. ජනාධිපතිතුමා අයියා කිව්වනේ මේ මහා බැංකුවේ නිලධාරීන්ට අනිවාර්යයෙන්ම මට ඊට වෙනකොට උත්තරයක් ඕන මේවා හදලා පෙන්නන්න කියලා. ඔව්. එතකොට එතුමන්ලා අපි දැක්ක මහා බැංකුව ඊයේ රෑ වෙනකම් අඩ කළා කියලා. ඔව්. ලයින් දාගෙන එහෙම. ඔව්. ඒ 10 විතර වෙනකම් දැන් වැඩ කටයුතු වෙලා ඇද්ද? ඔතුමා මොකද කියලා ජනාධිපතිතුමාට ගරු කිරීමක් නෙමෙයි මේ කළා කියලා. ඒ කියන්නේ මහ බැංකුව රෑ 10 වෙනකම් අරගෙන හිටපෙකද? ඔව්. ඒ කියන්නේ වැඩ කරලා තමයි. මේමයි මහ බැංකුවේ නිලධාරිය අතරේ මැජික් පොල්ලක් වගේ එකක් තියෙනවා නම් ජනාධිපතිතුමා කියපු ගමන් අද දවසේ වැඩේ කරලා දෙන්න පුළුවන්. මැජික් පොල්ලක් වගේ තිබිලා තට්ටු දාගෙන 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 ගියා නම් ඕන් මහ බැංකුවට වැඩේ කරන්න පුළුවන්. එතකොට ඕන් ජනාධිපතිතුමා කියන දේ අහලා අපි වැඩේ කරා වගේ කියන්න පුළුවන්. මේ මැජික් පොල්ලක් නැහැනේ මහ බැංකුව අතරේ. රටක ආර්ථික ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දුව తీරන ගන්නේ ඒ රටේ පාලන අධිකාරිය. එතන ඒකට ගැළපෙන ලෙස ඒව රටේ පැවැත්මට කොහොමද බලපාන්නේ අනාගත පැවැත්මට කොහොමද බලපාන්නේ වර්තමානයේට කොහොමද බලපාන්නේ ජන ජීවිතයට කොහොමද බලපාන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රය කුසී කර්මාන්තය වෙන එවැනි ශේෂ්ත්‍රට බලපාන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අධ්‍යයනය කරලා ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගැනීම සඳහා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අඩුපාඩු තියෙනවා. හිටපු නිලධාරීන්ගේ අඩුපාඩු තියෙනවා. දැන් බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙනකොට හිටපු නිලධාරි නේවට වග කියන්න ඕනේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අත්සාද කරමු දෙලට පහින්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හසුරවන්නේ කවුද? එක උදාහරණයක් මම ඔබට කියන්න. දැන් අද අරුබුදේට කියලා තියෙන ද ෆිනෑන්ස් සමාගම 2010 තමයි ශ්‍රී ලංකා මහ බැංකුව යටතට ගන්න අජිත් නවාඩ් කබ්‍රාල් අධිපති ඉන්න කාලේ. එතකොට අජිත් නවාඩ් කබ්‍රාල් අධිපති ඉන්නකොට ශ්‍රී ලංකා මහ බැංකුව යටතට ගත්ත ද ෆිනෑන්ස් සමාගම බිලියන 26ක තැන්පතු ඒ මොහොතේ තිබුණා. ඒකට සාපේක්ෂව වත්කම් මේ ආයතනයේ සතුව තිබුණා. හැබැයි ඒගොල්ලෝ මොකද කරේ? ශ්‍රී ලංකා මහ බැංකුව යටතට අරගෙන තමන්ගේ හිතවත්තු දාලා ඒකේ තියෙන තැන්පතු ටික විනාශ කරලා අවසානයේ තැන්පත් කරුවන් 145,000ට තමන්ගේ මුදල් නැති කරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ට දැන් තියෙනවා අර මුඛවාඩම් දාගෙන ඉන්නේ නැතුව පාලකයන්ගේ වැරදි තීන්දුව తీරන ගණිද්දී ඒවා පිළිබඳ අවබෝධය හදාන්නේ නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුවට මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට දොස් කියලා ඊයේ රෑ 12 වෙනකම් බැංකුව අරගෙන ඉඳලා ලයිට් දාගෙන හිටියා කියලා අද ඉඳන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ විසඳෙන්නේ නැත්ද වෙන මොකුත් නිසා නෙමෙයි මේ අය අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික ක්‍රියාමාර්ග ඒ ක්‍රියාමාර්ග වලට ගැළපෙන ලෙස භාවිතාව සහ කටයුතු කිරීමේදී ආණ්ඩුව අසමත්. ඒකයි මම කිව්වේ දැන් මේ ඇවන්ගාඩ් සිද්ධියම පේනවනේ. රටේ ඔක්කොම නීති උල්ලංඝනය කරාට පස්සේ අපි නීතිය පිළිබඳව රාජ්‍ය ගනුදෙනු පිළිබඳව කොහොමද විශ්වාසයක් හදන්නේ වෙනත් ආයතන වලට? ඒ නිසා මේක නිකන් ශ්‍රී ලංකා මහ බැංකුව පිටින් තියලා පයින් දහනවා නම් ඒක වැරදියි. මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහත්තයා අයියෙන් අහන්න එපා මොනවාද මාසයක් කරේ කියලා. මහ බැංකුව නිලධාරී දොස් කිය කී නේද? ඒ නිසා දොස් කියන එක හොඳයි. අදාළ කටයුතු ක්‍රියාමාර්ග සැලසුම් කරලා ගන්න. මුදල් ඇමති පැත්තක තියලා මහ බැංකුවට දොස් කියවට මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවට මේ ආර්ථිකය වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න නම් ආණ්ඩුවක් ඕනේ නැහැ නේද? එහෙනම් මහ බැංකුව මේ වැඩේ කරන්නේ මොකටද? ආණ්ඩුවක්. ඒ නිසා ආණ්ඩුව ඕනේ මහ බැංකුවෙත් සහාය ඇතුව රට පවත්වාගෙන යන රට කරගෙන යන. හැබැයි එහෙම ආණ්ඩුවක් උපදෙස් දෙනවා ආණ්ඩුව මැදිහත් වෙනවා කියලා අපිට පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ සද්දෙත් තව සතියක් යනකොට විසිල් එකක් විතරක් වෙලා තියෙයි කියලා තමයි අපි හිතන්නේ. ප්‍රශ්නේ තේරුණ නෑ මට බහම. එකක් නම් තේරුණා. අනුරස කවුද යවලා තියෙන්නේ? ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ. එනෑ ඒ ඔය පස්ස දෙකක් ඔයා පටලන් ඉන්නේ. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙන්න එන්න කියලා තියෙනවා කියන පත්‍රවල එහෙම වාර්තා කරපු එක එකක් මා දෙන්නේ ප්‍රශ්න දෙකක් නේ බහන්නේ. ඒක එකක්. ඊට පස්සේ රස්සා දෙන්න කියලා නිස්සංක ජනාධිපතිට ලියුම් යවන්න තරම් අපි බංකොලොත්ත් නැහැ. අපිට එහෙම වුමනාකුත් නැහැ. ඒක යවපු අයගෙන් අහගන්න පුළුවන් ඔබට. ජනාධිපති කොමිසමේ කැඳවලා තියෙනවා කියන කාරණේ පිළිබඳව ඊයේ හවස 3 විතර වෙනකොට අපි මේ මූලස්ථානෙම හිටියේ ඒ වෙනකොට අපිට ලිඛිතව දැනුම් දීමක් ඇවිල්ලා තිබුණේ නැහැ. අපි තාම වගකීමෙන් කියනවා අපේ පක්ෂ නායකයා හැටියට
मे जनाधिपति कौम से मैं किसी गेटल कपिट नहीं मुखद मेरटे होरकांग वंचा दूषण विरुद्धव राजपक्ष आंडो वेटनकांग अनुसा नायक सहोदर अपे पक्षे सहे प्रहारात्मक प्रहार के अनुसा नायक सहोदर तरह एगोलती ए वगेम अभी बहुकीय काले देदास पहलवें पास्से मेरटे सिद्धवेच्च महापरिमाण वंचा दूषण अम्मलतात्रलगे सोहोन्नदन रटे मिनिसुन सल्ली गत्तेवा मिज्ञाना गणुदिनुवे पिलिबंद वंचा अतिवेगी मार्गवल वंचा सूर्य पिट्टणिय हदन्न गेपु वंचा हंबंतर वरायदीमे वंचा अतुलु वंचा दूषण गणनावक पिलिबंद अपि पेमिनिलि करा अपि पेमिनिलि करा विदरक नेमेई रटे हिटपु समहर विनिश्चयकारवरु हटियट पुटुवल इंदला वाहन गत्त नडुबांड हटियट तिबिच्च वाहन गत्त अय पिलिबंद पेमिनिलि करा पहुगियांडुवे एमतिवरु गनत् पेमिनिलि करा एनिसा අපි ඕනම කොමිසමක් ඉස්සරහට කියලා සාක්ෂි දෙන්න කිසිදු ගැටලුවක් නැහැ අපිට ලිඛිතව ලැබිලා නම් නීතිඥවරුන්ගේ උපදෙස් මත අපි ඒක කටයුත්ත කරන්න කිසිදු ගැටලුවක් අපිට නැහැ දැන් මාබැංකුවේ ජනාධිපතිතුමාගේ සාකච්ඡාව ගැන ඔස්සම කතා කරා ඒකේ ජනාධිපතිතුමා කියලා එකක් උදේ මම කල්ලා වෙනවා දැන්නේ නැහැ මේ පෞගිය කාලේ වෙච්ච ආන්වි සිද්ධීන් අපිට වැඩක් නැහැ දැන් වර්තමානයේ සිද්ධීන් ගැන කතා කරන්න ඕනේ කියන්නේ ඒක ඔස්සම කතා කරන්න ඕනේ ඔව් මං කියුවේ ඒකනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුළුවන් එතුමා අවංකව වැඩ කරන්න ආවනම් පසුගිය රජේව වැඩක් නැහැ කියලා මග හරින්න බෑ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවක් තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ වංචාව සම්බන්ධයෙන් ඒ කොමිෂන් සභාව වාර්තාව මෙතුමටත් අයිති මොකද ජනාධිපති කොමිෂන් වාර්තාවක් ඒක මෛත්‍රීපාල කොමිෂන් වාර්තාවක් නෙමෙයි මේ රටේ ජනතාවගේ මුදල් වලින් දීමනා ගෙවලා කොමිෂම හදලා කොමිෂන් වාර්තාවක් හැදුවා හිටපු ජනාධිපති ගියා ඊළඟ ජනාධිපති ඒ කොමිෂන් වාර්තාව අනුව කටයුතු කරන්න පුළුවන් ඒ නිසා ඒ කොමිෂන් වාර්තාවේ තියෙනවා මිලියන 3250ක් බෙදාගත්ත ඔය රාජපක්ෂ කල්ලියයි සජිත් පිලේ රනිල් පිලේ ඉන්න නිල අපේක්ෂක හැදිරින් නායකගේ තොරතුරු පිටු 106ක් මෛත්‍රීපාල මහත්තයා හැංගුවා එතුමගේ විස්තරත් තියෙනවා පිටු 106යි ඒ නිසා අන්න තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩක් පහුගිය ආණ්ඩුවලේ වැඩක් නැහැ කියලා ඉන්න එපා බැඳුම් කර වංචාව නිසා රට රෙච්ච හානියක් තියෙනවා පොලි අනුපාත ඉහළ යෑම කොටස් වෙළඳ පළාතේ වෙච්ච වංචා මේ රටේ සාමාන්‍ය ජනතාවට වෙච්ච පාඩුව රටට වෙච්ච හානිය තියෙනවා ඒක අමතක කරන්න කොහොමද ඒ නිසා එහෙනම් ඉතින් කියන්න වෙයි පිටුවේ එතෙන් එහා පිටු වැඩක් නැහැ මේක ඕනේ මේ රට මෙතෙන්ට ගේන්න වග කියන්න ඕනේ මේ ණය කන්දක් ගොඩ ගහ මිනිස් ඔක්කොම ඒ නිසා ජනාධිපතිතුමා මග හරින්න නම් යන්නේ ඔබ කියන කතාව හරින් මේකේ මග හැරලා මහ බැංකුවට සද්දේ දාලා පාට් එක දාලා මග හරින්න නම් යන්නේ මං කියන්නේ මහ බැංකුවට සද්දේ දාන්න කලින් අහන්න එපා කො බැඳුම් බැඳුම් කර වංචාවේ වාර්තාවේ පිටුට ගේන්න නැත්තම් පිටුට ගන්න කෝ ඔයගොල්ලෝ දීපු විස්තර ටික මට දෙන්න මොකද ඔය විස්තර එහෙම මෙහෙම දුන්නේ නැහැ නේ කොහෙවත් එක්ක මහ බැංකුවෙන් එක්ක EPF එකෙන් නැත්තම් CID එකෙන් දුන්නේ ජනාධිපති කොමිසමට නීතිපති එක හරහා මේ වාර්තා ගියා හම් එතකොට දැන් මේ පිටු ටික තියෙනවා මේ කොමිෂන් මේ සේම් සාක්ෂි සටහන තියෙන්නේ ඒ වරන් හොරුන්ට දඬුවම් දුන්නා නම් මහ බැංකුවට තවත් උදව්වක් ඒ නිසා ඒ නිලධාරීන් අඩුපාඩු තියෙනවා නම් දුර්වලතා තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න ඕනේ ඒක පෙන්වලා දෙන්න ඕනේ ඒ නිසා පහුගියාන්ගේ වැඩක් නැහැ කියලා යනකොට අපිට හිතෙනවා අර සජිත් පිලේ කට්ටියයි රනිල් පිලයි දෙගොල්ලෝ එකතුලා දැන් හදනවනේ ආණ්ඩුව හදන්න යන ඒකට පාර කපනවාද මේ කියලා දැන් ඒ වගේම මැතිවරණ සමයේදී අපි දැක්කා මේ ඉතුරු ජනාධිපතිවරේ බඩු විදා දීමක් සම්බන්ධයි ත්‍යාග විදා දීමක් සම්බන්ධයි ඔය කල්ලි අපිට මතකයි මැතිවරණ කාලයේදී පහඩු විදා දීමක් සිද්ධ වුණා ඒතර විදායක බලතල සහිත ඉතුරු ජනාධිපතිවරේ නීතියක් නොදැනුවද මේ වගේ බඩු විදා දීලා නැහැ නෑ නෑ අපේ රටේ අපේක්ෂකයෝ राज्य देपल अवभाविताकरण छंदवल मे मम क्यू दम विलासिता वक्ला नीति क्रियात्मक निनेसा नीति क्रियात्मक नो निसा ऊवातर मे एस एम चंद्रसेन अमतिवर गिदर विशिपस्ते किनो सिविल आरक्षक सेवा उदय टूनो दवल टूनो अविल गिवा शुद्ध करण बेट इतकोट सिविल आरक्षक सेवा गिवा बेट कर एक राज्य देपल अवभाविता फैल बेदन फला स्वभाव ऐति පැලතවානේ පැලටි කරංගිල මේ ගොල්ලෝ බෙදන අපේක්ෂකයෝ එහෙම කොහොමද බෙදන්නේ එයා අපේක්ෂකයෝ ඒ නිසා මේ දේශපාලඥයෝ බාරකාර ආණ්ඩුවක් දෙන්නේ ඡන්දයක් දෙනකන් රට අරන් යන්න එහෙම නැතුව ඡන්දෙ ඉල්ලන කාලට තියෙන බඩු ටික බෙදන්න නෙමෙයි නීති උල්ලංඝනය කරලා කටයුතු කරන එක අද ඒගොල්ලන්ගේ පුරුද්ද මොකද ඒගොල්ලෝ අද නීති විරෝධීව වැඩ කරනවා කියන එක තමයි අද අපි මෙතනත් මේ තහවුරු කරේ එහෙම මෙතන මොන්සන්සෝරයා ඊයක් කරලා දිනවා අපි प्रचार कट संबंधी पोस्टर तमंगी
නෑ අද දවසේ මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් තියෙනවා මට හිතෙන ප්‍රචාරක කටයුතු පිළිබඳව මැතිවරණ කොමිසම පක්ෂවත් එක්ක සාකච්ඡා කරයි මොකද මේ කොවිඩ් තත්ත්වයක් යටතේ අපි ඉන්නේ දේ තත්ත්ව යටතේ කොහොමද ජනතාවත් එක්ක මැතිවරණය පිළිබඳ සාකච්ඡා කරන්න චන්ද රැස්වීම කාර්යාල අපේක්ෂකයන් කොහොමද කටයුතු කරන්න කියන කාරණේ පිළිබඳව අද දවසේ මැතිවරණ කොමිසම සෞඛ්‍යංශවල දෙන නිර්දේශ මත කටයුතු කරන්න අපි සූදානම්. අනිවාර්යෙන් ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් අපි විශේෂයෙන් මේ වෙලාවේ අපි ආණ්ඩුවෙන් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලනවා උසස් පෙළ දරුවන්ගේ විභාගය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය. ඒ නිසා මාස 5ක් 5කට ආසන්න කාලයක් පාසල් වහලා තියලා විෂය නිර්දේශ ආවරණය කරන්න බැරි වෙලා මාස 2කින් මාස 5කව උගන්වන්න බෑ. දරුවන්ට ඒක පාඩම් කරන්නත් බෑ. ඒ නිසා මේක සලකලා අඩුම තරමේ නොවැම්බර් මාසේ අවසන් වෙනකම්වත් විභාගේ කල් දැම්මේ නැත්නම් ඒක දරුවන්ට කරන ලොකු අසාධාරණයක්. ඕනම් පුළුවන් නොවැම්බර් අවසානයේ උසස් පෙළ පටන් අරගෙන නැත්නම් දෙසැම්බර් මුල උසස් පෙළ පටන් අරන් දෙසැම්බර් අවසානයේ සාමාන්‍ය පෙළ කරලා විභාග දෙකම යන්න පුළුවන්. ඒතර විභාග ශාලා හැදීමේ ප්‍රශ්නෙන්නෙත් නැහැ. පාසල් පැවැත්වීමේ ප්‍රශ්නෙන්නෙත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් උසස් පෙළ විභාගයේ කල් දැමිය යුතුයි. උසස් පෙළ විභාගයේ කල් දැමීම ඒ දරුවන්ට මානසිකව කරන සහනයක්. ජනතා විමුක්ති පෙරමුණත් අපි අධ්‍යාපන ඇමතිවරයාට ඒ පිළිබඳව අවධාරණය කරලා ඉල්ලලා තියෙනවා. උසස් පෙළ විභාගයේ කල් දාන්න මේ ප්‍රමාණවත් නැහැ කල් දාපු කාලය. සැප්තැම්බර් වල විභාගයේ තියෙන එක සාධාරණ නැහැ. ගුරුවරුන්ට පාඩම් කටයුතු ඉවර කරන්න බෑ. ඒ නිසා ගුරුවරුන්ට පාඩම් කටයුතු ඉවර නොකරුවට ප්‍රශ්න පත්‍රය හදන විභාගයේ ප්‍රශ්න පත්‍රය හරන මහාචාර්යවරයා ප්‍රශ්න පත්‍රේ පාඩම් අඩු කරලා හදන්නේ නැහැ. පාඩම් අඩු කරලා ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්යවරයා ප්‍රශ්න පත්‍රය හදන විෂය නිර්දේශයට නිසා විෂය නිර්දේශය උගන්වලා ඉවර වෙලා ගුරුවරුන්ට විභාගයට මුණ දෙන්න පුළුවන් මේ විදිහට විභාගයේ කල් දාන්න කියන ඉල්ලීම අපි කරමු. ආණ්ඩුව ඉන්න කාලෙවත් සජිත් කණ්ඩායම වැඩක් නොකර අවුරුදු 5ක් තිස්සේ රස්තියාදුක ගහ ඉඳලා හොරොත් එක්ක ඩීල් දදා ඉඳලා බැංකු කඩපියොන්ගෙන් සල්ලි අරගෙන එව්වට අහුවෙලා ඉඳලා මේ වැඩේ කරන්නේ නැහෙනේ. ඒ නිසා රනිල් හදනවා රනිල් සජිත් දෙන්නට මොනවාද බලය තමන් කරපු වගේ ආරක්ෂා වීම සඳහා. ඒ නිසා ඒ දෙන්නම විපක්ෂයේ වැඩේ කරන්නේ නැහැ. ආණ්ඩු පක්ෂයට යාම සඳහා පාර කපා ගන්න හදනවා ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපත්‍ය යටතේ කියලා තමයි අපිට පේන්නේ.